ලංකාවට එනකොටත් ලංකාවෙන් නැවත විදේශ රටකට යනකොටත් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි මේ හෑන්ඩ් ලැගේජ් එකේ මොනවද රැගෙන යන්න පුළුවන් කියන දේ. ඔව් අද අපි කතා කරමු ඒ ගැන. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ලංකාවේ දිනපතත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලුම දෙනාට. එක් සහෝදරියක් අහලා තිබුණා හෑන්ඩ් ලැගේජ් එකේ චොක්ලට් ගේන්න බැයිද කියලා. ඇත්තටම මේ ප්‍රශ්නේ ගොඩාක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. එබැවින් මම තීරණය කළා ඔබට හෑන්ඩ් ලැගේජ් එකේ දාන් යන්න පුළුවන් සහ හෑන්ඩ් ලැගේජ් එකේ දා ගත යුතු භාණ්ඩ 10ක් පමණ තෝරලා අරගෙන භාණ්ඩ 10ක විස්තරයක් අද දිනේ ලබා දෙන්න. ඉතින් වීඩියෝ එක ආරම්භයේදීම පුංචි ඉල්ලීමක් කරනවා. වීඩියෝ එක නරඹලා ඔබේ දැනුමට යමක් එකතු වුණා නම් ලංකාවේ දිනපොත නාලිකාව subscribe කරලා එකතු වෙලා ඉන්න. මෙවැනි වැදගත් තොරතුරු ඔයාලට නිරන්තරයෙන් ලබා දෙනවා. ඒ වගේම ඔබේ නොදන්නා යාළුවටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබේ වටිනා කමෙන්ටුවත් වීඩියෝ එකට ලියන්න. එසේනම් මෙලෙස ආරම්භ කරමු වීඩියෝ එක. පළමුවෙන්ම මම කියනවා ඔබට හෑන්ඩ් ලැගේජ් එකේ චොකලට් රැගෙන එන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. චොකලට් අරන් ගීමේ හැකියාව තියෙනවා හෑන්ඩ් ලැගේජ් එකක් තුල. ඒ වගේම කියන්න ඕනේ ඔබගේ ලැප්ටොප් එක ගේනවා නම් හෑන්ඩ් ලැගේජ් එක අරන් එන්න. කිසිසේත් මේල් ලැගේජ් එකට දාන්න එපා. මන්ද මේල් ලැගේජ් එකේ දැම්මොත් කැඩිලා බිඳලා යන්න පුළුවන්. සමහරක් අය අලුතෙන් ලැප්ටොප් එකක් අරන් මේල් ලැගේජ් එකට දාන්න ඉඩ තියෙනවා. තමන්ගේ පාවිච්චි කරන ලැප්ටොප් එකත් ගේනවා නම් කරදර නිසා මේල් ලැගේජ් එකට දානවා. නමුත් මේල් ලැගේජ් එකට දාන්න එපා. මොකද ගුවන් තොටුපළවලදී ගුවන් යානෙන් බෑග් ගන්නකොට සහ නැවත බෙල්ට් එකට ඔය මේල් ලැගේජ් යොමු කරද්දී ලැප්ටොප් වගේ දේවල් තියුණොත් කැඩෙන්න පුළුවන්. ඒ හින්දා අංක දෙක ලැප්ටොප් ඔබේ හෑන්ඩ් ලැගේජ් එකේ ගේන්න. ඒ වගේම පවර් බෑන්ක් චාර්ජර් මොබයිල් ෆෝන් චාර්ජර් වගේ දේවල් අනිවාර්යෙන් හෑන්ඩ් ලැගේජ් එකේම ගේන්න ඕනේ. මොකද ඔබ චෙක් ඉන් වෙනකොට ගොඩාක් ගුවන් සේවාවලදී අහනවා මේල් ලැගේජ් එකේ බැටරි පවර් බෑන්ක් ආදී දේවල් තියෙනවද කියලා. තියෙනවා නම් ඉවත් කරගන්න කියන එක හෑන්ඩ් ලැගේජ් එකට ගන්න කියලා කියනවා. මොකද බැටරි වගේ දේවල් පුපුරා යා හැකි නිසා. නමුත් බැටරි ගැන සඳහන් කරද්දී ගොඩක් දෙනෙක් කල්පනා කරනවා දැන් ඔබ ටෝච් එකක් වගේ ගෙනාවොත් ඒ වගේම සෙල්ලම් බඩු ගෙනාවොත් ඒවා තියෙන බැටරිත් එතකොට ගලවලා හෑන්ඩ් ලැගේජ් එකට දාගන්න ඕනේද කියලා. නැහැ. ගුවන් සේවාවල සම්මත ගුවන් නීති අනුව සඳහන් කරලා තිනවා ඉන්බිල්ට්. එසේත් නැතිනම් අදාළ උපකරණයක් ඇතුළෙම ඒ වගේ පොඩි බැටරි තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ටෝච් සෙල්ලම් බඩු වගේ දේවල් වල රිමෝට් කාර් වගේ. නමුත් ඊට අමතරව ඔබ අමතරව බැටරි ගත්තොත් අන්න ඒවා හෑන්ඩ් ලැගේජ් එකේ දාගන්න කියලා සඳහන් කරනවා. ඒ අනුව පවර් බෑන්ක් බැටරි ඔබේ හෑන්ඩ් ලැගේජ් එකේ දාගන්න ඕනේ. ඒක අංක 3. ඊළඟට අංක 4 වශයෙන් මම සඳහන් කරනවා මොබයිල් ෆෝන්. අලුතෙන් ගේන මොබයිල් ෆෝන් හෝ අතේ පාවිච්චි කරන්න නැතුව ඔබ භාවිතා කරපු දුරකථන හරි කාට හරි දෙන්න අරන් එනවා නම් ඒවා වගේම කැමරා සහ කැමරා බැටරි ආම්පන්න ආදියත් හෑන්ඩ් ලැගේජ් එකේ අරගෙන එන්න ඕනේ. ඒ වගේම ඩ්‍රෝන් ගේනවා නම් ඩ්‍රෝන් එකත් ඔබේ හෑන්ඩ් ලැගේජ් එකේ දාගන්න අමතක කරන්න එපා. ඊළඟට අංක 5 ඇඳුම්. ඇඳුනුත් ඔයාලට හෑන්ඩ් ලැගේජ් එක අරන් එන්න පුළුවන්. ඉතින් මේක සරල දෙයක්. නමුත් ගොඩාක් දෙනෙක් මේ හෑන්ඩ් ලැගේජ් එකේ ගේන්නේ මොනවද කියලා කල්පනා කරන නිසා තමයි අද දිනේ 10ක් මම මේ වගේ වැදගත් දේවල් සඳහන් කරනවා. ඊට අමතරව අංක 6 පොත්පත්. ඔබට පොත්පත් පෑන් තියෙනවා නම් ඒවත් ඕන්න හෑන්ඩ් ලැගේජ් එකේ ගෙනීමේ හැකියාව තියෙන. ඉතින් පොත්පත් අවශ්‍ය නම් මේ ලැගේජ් එකට දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇඳුනුත් පෙර සඳහන් කළ ඇඳුනුත් ඒ වගේ මේ ලැගේජ් එකට හෝ හෑන්ඩ් ලැගේජ් එකේ ඔබට කැමති ඕනෑම එකක ගෙනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව දියර වර්ග මිලිලීටර 100ක් ගෙනීමේ හැකියාව තියෙන. ඒ තුලදී එය පාරදෘශ්‍ය වෙන්න ඕනේ. පාරදෘශ්‍ය බෝතලයක, ඒ කියන්නේ විනිවිද පෙනෙන බෝතලයක තියෙනවනම් මිලිලීටර 100ක් රැගෙනීමේ හැකියාව තියෙනවා. එය මේ ආකාරයෙන් සඳහන් කරලා තිනවා ගොඩාක් ගුවන් තොටුපළවල. මේ ලංකාවේ සඳහන් කරලා තියෙන එක තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. ඊට අමතරව රටඉඳි වගේ දේවල් පැකට් එක පිටින් රැගෙන ඒමේ හැකියාව තියෙන. ඇතැම් විට පළතුරුත් ගේනවා, ඇපල් දොඩම් වගේ දේවලුත් හෑන්ඩ් ලැගේජ් එකේ රැගෙන ඒමේ හැකියාව තියෙනවා. ඒ තුලදී ඔයාලට සඳහන් කරනවා ලංකාවට පළතුරු ගෙන එන්න නීතියෙන් තහනම්. ගොඩක් වෙලාවට පළතුරු ගේනවා නම් මේ ලගේජ් එකේ අස්සේ වගේ දාගෙන තමයි ගේන්නේ. මොකද දැක්කොත් අයින් කරනවා. මේ අත්දැකීමට මුහුණ දුන්න අය ඇති. සමහරක් විට අය නොදන්නා කමටම පළතුරු අරන් ඇවිල්ලා රේගු පරීක්ෂාවේදී අනාවරණය නොවුනොත් පළතුරු අරගෙනත් යනවා. ඉතින් ඇතැම් අය දන්නෙත් නැහැ පළතුරු ගේන්න බෑ කියන දේ. එයත් සඳහන් කරනවා. ඊළඟට අංක 9 ප්ලාස්ටික් සෙල්ලම්බඩු. ප්ලාස්ටික් සෙල්ලම්බඩුත් ඔබට
අවශ්‍ය නම් හෑන්ඩ් ලගේජ් එකේ ගේන්නත් පුළුවන් මේල් ලගේජ් එකේ ගේන්නත් පුළුවන් ඒ වගේම අවසාන වශයෙන් අංක 10 ලෙස සඳහන් කරනවා සෙරෙප්පු සපත්තු ඒ වගේ දේවලුත් ඔබට ඔබේ හෑන්ඩ් ලගේජ් එකේ ගෙනීමේ හැකියාව තියෙනවා මේවා ඉතින් මේල් ලගේජ් එකේ දාන්න පුළුවන් දේවල් නමුත් ගොඩක් දෙනෙක් ඔය ප්‍රශ්න මතුවෙන නිසා එඳ මූලික වශයෙන් ඔබට හෑන්ඩ් ලගේජ් එකේ ගිනියන්න පුළුවන් දේවල් තමයි මම මේ සඳහන් කරේ තවත් වැදගත්ම කාරණයක් තියෙනවා වැස්ලින් ගේන්න පුළුවන්ද කියන දේ ක්‍රීම් වර්ග සෙන්ට් වර්ග එය සඳහන් කරද්දී ගුවන් තොටුපළෙන් ගුවන් තොටුපළට එය වෙනස් වෙනවා ක්‍රීම් වැස්ලින් වගේ දේවල් ඒ වගේම පර්ෆියුම් ගේනවා නම් ඔබ මේල් ලගේජ් එකට දාගන්න මොකද ඇතැම් ගුවන් තොටුපළ වලින් විශේෂයෙන් කුවෙට් එකෙන් එහෙම වැස්ලින් එහෙම ඔබේ මේල් ලගේජ් එකේ ගේන්න තියලා තිබුණේ නැහැ දෝහා හමාඩ් ගුවන් තොටුපළ වගේ ඩුබායි වගේ රටවල නම් වැස්ලින් ක්‍රීම් වර්ග ගෙනාවත් ප්‍රශ්නයක් වෙන්නේ නැති අවස්ථා තිබුණා ඒ කියන්නේ එහෙම ලොකුවට බලන්නේ නැහැ නමුත් වඩාත් හොඳයි ක්‍රීම් වැස්ලින් වර්ග මේල් ලගේජ් එකට දාගන්න ඔන්න ඔය විදිහට තමයි ඔබේ හෑන්ඩ් ලගේජ් එකේ ගේන්න පුළුවන් ಜಾති මොනවද කියලා මම සඳහන් කරේ මම හිතනවා දැන් ඔබට හෑන්ඩ් ලගේජ් එක පිළිබඳව තිබුණු ගැටලු අවසන් නැති කියලා ඒ වගේම අවසාන වශයෙන් මෙයත් සඳහන් කරන්නම් වඩාත් වැදගත් දෙයක් හෑන්ඩ් ලගේජ් එකේ බර කීයද කියලා අහනවා සමහරක් වෙලාවට ටිකට් එකේ සඳහන් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ටිකට් එකේ සඳහන් වෙන්නේ නැති අවස්ථාවල හෑන්ඩ් ලගේජ් එක කිලෝ 7ක් තමයි සම්මත ගුවන් යානයකින් ඔබට රැගෙන යෑම ඒ තුලදී ඇතැම් ගුවන් සේවා තිනෝ කිලෝ 6 නමුත් පොදුවේ කිලෝ 7 කියලා ඔබේ හිතේ තියාගන්න ඒ වගේම සමහරක් ගුවන් සේවා කියනවා ඔබේ ලැප්ටොප් බෑග් එක ගේනවනම් ලැප්ටොප් එකේ අර කිලෝ 7ට බලන්නේ නැහැ කියලා ඇතැම් විට බලන අවස්ථාවක් තියෙනවා නමුත් පොදුවේ නම් මම මෙවෙනතුරු ගිහිල්ලා තියෙන ගුවන් සේවාවල විශේෂයෙන් කටාර් ශ්‍රී ලංකන් ගුවන් සේවාවල එය බලලා නැහැ එය බලන්නේ නැහැ නමුත් නීතියක් විදිහට බැලුවොත් එයාලා එයත් සඳහන් කියලා තමයි ඒගොල්ල වෙබ් අඩවිල සඳහන් කරලා තින්නේ ඔන්න ඔය විදිහට තමයි හෑන්ඩ් ලගේජ් එකේ ගෙන එන්න හැකි බඩු සහ හෑන්ඩ් ලගේජ් එකේ බර සඳහන් වෙන්නේ අවසාන වශයෙන් තවත් අපේ පිරිමි පාර්ශවයට වැදගත් දෙයක් ගොඩක් අය අහනවා පිටරටක ඉඳන් ලංකාවට එද්දී එතරින් ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න රට බීම එහෙම කොහොමද එහෙනම් ගේන්නේ දැන් අපි මේල් ලගේජ් එක දාලා යන්නේ හෑන්ඩ් ලගේජ් එකේ ගේන්න බැයිද කියලා किसी में प्रश्न आगे ड्यूटी फ्री के गण बड़ू ओब ड्यूटी फ्री के गण ओणम बड़ुआ ओबे गुण्याने गिनेमी हेकियाव तीन एय दियर वर्ग या पुलवा क्रीम वर्ग या पुलवा पर्फ्यूम या पुलवा एव पैकिंग पीट ड्यूटी फ्री के विकुनासा एवं गिनेमी हेकिया एलियन तमाइ ओ दियर वर्ग हेम हैंड लगेज के दागने अन्न दिन हेतु गुण्याने आरक्षाव तक ए आरक्षाव तक तमाइ एवेनी प्योर अनुगमने कलतीन्े य සඳහන් කරමින් වීඩියෝ එකෙන් ඔබට දැනුමක් එකතු වුණා නම් subscribe කරලා එකතු වෙන්න ඔබේ යාළුවටත් දැනගන්න මේ share කරන්න නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක් මම පලිලි තේනුවර